හතර හය සසුන පිහිටුවීමහිදී මුල්වන සංකිලේස භාගය හා නිබ්බේද භාගිය සූත්‍රය. එහි සොලොස් සූත්‍රයන් අතර කෙලෙසයාම ගැනත් විග්‍රහ කරෙන තිවුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රයකු මන්ද. නතන් දල්හං බන්ධන මාහුදීරා, යදාය සන්ධාරු ජං භබ්බ ජංචර් සාරත්ත රත්තා මනිකුන්්ඩ ලේසු පුත්හේසු ධාරේසුචයා අපෙක්කාති සංයුත්ත නිකායයට කෝසල සංයුත්තය බන්ධන සූත්‍රය. යම් කලෙක යකඩ දම්මැලෙ හෝ දැවදඩුවෙන්හෝ බුබුස් තනවලින් කළ කබෙන් හෝ සිරකොට කළ බන්ධනයක් ඇත්්ද. එය දරුණු බන්ධනයක් ඇයි නොනැත්තෝ නොකීහ. මිනිමුතු අබරණ කෙරෙහිද දරුවන් කෙරෙහිද, අඹුවන් කෙරෙහි ද, රාගේම් බැඳීගිය යම් අපේක්ෂාවක් ඇදද මෙයම දරුණු බන්ධනයකි. මෙය කෙලෙසී යාමයි. ඒතන් දල්හං බන්ධනමා හොදීරා, ඕහාරිනං සිතිිලන් දුප්පමුංචන්. ඒතම්පි කෙත්වාන පරිබ්භජන්ති අනපෙක්කිනෝ කාම සුකාම් පහායාති සංයුත්ත නිකාය කෝසල සංයුත්තය බන්ධන සූත්‍රය. උපභෝග පරිභෝග කාමවස්තුපි ලිබඳව රාගෙන් ඇලීගිය අපේක්ෂාව අපායට ඇද දමන සියුම්මූ මිදීමට දුෂකරවූ දරුණු බන්ධනයක ඇයි නොවනැත්තවකීය. කාමවස්තු කෙරෙයි අපේක්ෂා නැති අය මේ බන්ධනය සිදදමා කම්සප අත්හැර පැවිදි වෙතිය. මේ තිවුණු අවබෝධයයි. මෙය කෙලෙසියාම ගැනත් තිවුණු අවබෝධය ගැනත් විග්්‍රා කරන සූත්‍ර ැහයි. මහනන. කෙලෙස් සහිත වූ යම් දෙයක් ගැන සිතයි නම් එබඳු දෙයක් ගැන ක්‍රියා කරයි නම් එබඳු දෙයක් සිතෙහි අප්‍රකටෝ පවත්වයි නම් විඤ්ඥානයහි පිහිටීමට එය අරමුණක් වෙ. කෙලෙස් සහිත අරමුණක් තිබෙන විට ඒ විඤ්ඥානයේ පිහිටීමවෙ. ඒ කෙලෙස් අරමුණෙහි පිි විඤ්ඥානය වැඩෙන්න විට මතුවට නැවත භවයක උපත සිදුවේ. මතුවට නැවත භවයක උපතක් සිදුව විට මතුවට ජාති ජරා මර්ණ සෝක වැලපීම් දුක්දොන්නස් උපායාසයෝ හට ගනිති. මෙසේ මුළු මහත් දුක් රැසීම හට ගැනීම වෙයි. ඉදින් මහනනි කෙලෙස් සයිතූ යම් දෙයක් ගැන නොසිතයි ද එබඳු දෙයක් ගැන ක්‍රියා නොකරයිද. නමුත් යම් කලේෂයක් සිතෙේ අප්‍රකටෝ පවත්වයිනම්? විඤ්ාහි පිහිටීමට අරමුණක් වෙයි. කෙලෙස් සයිත අරමුණක් තිබෙන විටඒ විඤ්ඥානයේ පිහිටීම වෙයි.ඒ කෙලෙස් අරමුණෙහි පිහිටි විඤ්ඥානය වැඩෙන විට මතුවට නැවත භවයක උපත සිදුවේ. මතුවට නැවත භවයක උපතක් සිදුව විට මතුවට ජාති ජරා මරණ සෝක වැලපීම් දුක් දොම්නස් උපායාසයෝ හට ගනිති. මෙසේ මුළු මහත් දුක් රැසෙහිීම හට ගැනීම වෙයි. මේ කෙලෙසී යාමයි. මහනෙන. කෙලෙස් සහිත වූ යම් දෙයක් ගැන නොසිතයි නම්. එබඳු දෙයක් ගැන ක්‍රියා නොකරයි නම්. එබඳු දෙයක් සිතෙහි අප්‍රකටව නොපවත්වයි නම්. විඤ්ඥානහි පිහිටීමට ඒ අරමුණක් නොවෙයි. කෙලෙස් සයිත අරමුණක් නැතිවිට ඒ විඤ්ඥානයේ පිහිටීම නොවෙයි. එක් කෙලෙස් අරමුණක නොපිහිටි විඤ්ඥානය නොවැඩෙන විට මතුවට නැවත භවයක උපත සිදු නොවේ. මතුවට නැවත භවයක උපතක් සිදු නොවන විට මතුවට ජාති ජරා මරණ, සෝක වැලපීම් දුක්දොම්න්නස් උපායාසයෝ හට නොගනිති. මෙසේ මුළු මහත් දුක් රැසෙහිම නිරුද්ධවීමවෙේ. මේ තිවුණු අවබෝධයයි. මේ කෙලෙසි යාම ගැනත් තියවුණු අවබෝධය ගැත් විග්‍රහ කරන සත්‍ර හැ.